දැන් අපේ ඔය මේදවස්වල තියෙන රනිල් රට බේර ගනීවි එතකොට අර අර මධ්‍යම පාන්තික අපි කියමු කුහකකම කියලා ඒක. සාමාන්‍ය අපි පොඩ්ඩක් අපි ඉතිහාසෙට හැරිලා බැලුවත් අපිත් හරි අපි හරි දැන් මේ වෙලාවේ අපි ලෝකෙම්ම ආදාර ඉල්ලන තත්ත්වයක් තියෙනවනේ අභිෂේක අපි හරි අපි අපි නේ ඉතිහාසෙත් හරි කුහකයි වගේ කතාවක් ඔයමර කිව්ව එක චුට්ටක් දිගාරින්න. මීට කලින් කණ්ඩ නැතුව පොලිම වල මිනිස්සු මැරෙනකොට තෙල් පොලිමේ ඉන්නකොට ඊට පස්සේ කරන්ට් එක සෑහෙන ප්‍රමාණයක් කපනකොට ඊට පස්සේ ළමයින්ට බිස්කට් එකක් කන්න දෙන්නේ නැති වෙනකොට ශිෂ්‍ය ව්‍යාපාර ජාතික වීරයෝ වුණා. ඒගොල්ලෝ එළියට බහිනකොට මිනිස්සු හුරේ දැම්මා. අද අන්තරේනවා. අද අන්තරේනවා කියලා. අන්තරේනවා ඉවරයි අද ඈ. අද ඉවරයි ඈ. අද ඉතින් එනවයි කියලා කියන්නේ. ඒ මහා ඒගොල්ලෝ මුණියන් දැක්කේ එන සේනාවක් වගේ. සේනාවක් කියන අපේ ගැලුම්කාරයෝ. අපේ ගැලුම්කාරයෝ විදිහට තමයි දැක්කේ. දැන් ඉතින් රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා පාම් පිටි මිල අඩු කරනකොට සතොස බාණ්ඩ කීපයක මිල අඩු කරනකොට පෝලිං ටික නැති කරනකොට නැති කරා වගේ පෙන්නකොට මධ්‍යම පාන්තික මිනිස්සු තරම් අර නිදහස් අධ්‍යාපනය ලබනවයි කියන ශිෂ්‍ය ව්‍යාපාරවල ශිෂ්‍යයින්ට ඉගෙන ගන්න බදු ගෙවල නැතුව ඇති මන්දනේ මේක ගොඩක් රිදෙන්න පුළුවන්. හැබැයි බ්‍රෝනෝ දැන් රිදුනත් කමන්නේ සමහර ඒවා තියෙනවා කියන්නේ. සමහර මට හිතුණා ඔයා එක කියනකොට රයිට් මේක මේ කතාව කොයි වෙලේ හරි අද ගන්න ඕනේ. සමහර වෙලාවල් වලට අපි ජාතියක් විදියට මම හිතන්නේ සමහර වෙලාවල් වලට මේ බ්‍රෝනෝ ගොඩක් වෙලාවල් වලට අපි ඉතිහාසෙ පුරාම හරිම අවස්ථාවාදී මිනිස්සු. මං මේ වෙලාවේ අපි මේ වෙලාවේ තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලන මිනිස්සු වෙනුවෙන් පාරට බහින පිරිස දිහත් බඩු මිල අඩු කරනකොට ආයේ ජාති අරව මේව නැගිටිනකොට ආයේ රාවණා නැගිටිනකොට ආයේ අහරේ තෙල් නිදි ගැන කතා කරනකොට මිනිස්සු තමන් හිටගෙන ඉන්න තැන වෙනස් කරන්නේ ඉතිහාසයේ දිහා බැලුවාමලුණු තමන්ගේ වාසියට විතරයි. මේක මේ මම දකිනවා මේ ලස්සන ආටිකල් එකක් මම මේක ජේමිස් බණ්ඩගේ පේජ් එකනුත් අරගෙන ඊට පස්සේ මම Google එකෙත් සර්ච් කරලා මේක මම මේ කතාව දැක්කට පස්සේ මට මේක හොයන්න ඕනේ කියලා හිතුණා. ඔය මෛත්‍රීපාලගේ ආණ්ඩුව කාලයේ බ්‍රූනෝ මියන්මාරේ තියෙන යුදමය තත්ත්වයක් නිසා ඔය රෝහිණ්‍යා කියන කොටසක් කියලා කියන්නේ මං හිතන්නේ බෝට්ටුවට නගින්නේ ඒ මට මාසෙ මතක නෑ ඒ මාසෙ මුල් සතියේ වගේ. ඊට පස්සේ මේගොල්ලෝ හම්බෙන්නේ බ්‍රූනෝ අපේ රටේ නාවිකයන්ට හම්බෙන්නේ ඒ මේගොල්ලම හොයාගන්න මාසේ 18 වෙනිදා වගේ. එතකොට නාවික හමුදාවට මෙන්න මේ විදිහට හඳුනානුගත යාත්‍රාවක් පිරිසක් ඉන්නවා. මේක 30කට ආසන්න පිරිසක් ඉන්නවා. මේගොල්ලම හොයාගන්නවා. ඒ හොයාගත්තට පස්සේ විශ්වාස කරන්න කියන්නේ ගොඩ බෑවට පස්සේ බ්‍රූනෝ ප්‍රවෘත්තිවල වාර්තා වෙනවා. සරණාගතයින්ට එහා ගිහිල්ලා මේගොලු ත්‍රස්තවාදීන් අරවද මේවද ගල් පවා ගැහුවා. ඒ තියාගෙන හිටපු සේෆ් හවුස් වලට ගිහිල්ලා ගැහුවා අභිෂේක. මට මතක ගැහුවා නෙමෙයි එතන ගිහිල්ලා ලොකු උද්ඝෝෂණයක් ආගමික ප්‍රජාව ඉතා විශාල ප්‍රමාණයේ විරෝධතාවයක් දැක්වලු මේ මිනිස්සු වෙනුවෙන්. ඔව් මේ ඉතින් ඉතාම මෑත කාලේ නෝ සිද්ධ වෙච්ච ඒ වෙනකොට අභිෂේක රටේ ඉතාම දරුණු විදිහේ රැල්ලක් තිබුණා. අර ජාතිවාදී රැල්ල. එතකොට බ්‍රූනෝ මේ ආපු මිනිස්සුන්ට ඒගොල්ලොම ත්‍රස්තවාදීන් විදියට නිකන් නම් කරලා හංවඩු ගහලා මේ මිනිස්සුන්ට පහර දීලා කෑ ගහලා ගල් ගහලා විශේෂයෙන්ම අපේ සංඝ සමාජය මේකට හවුල් වෙලා තියෙනවා. හරිද? ඊට පස්සේ බ්‍රූනෝ මේකේ සමහර වාර්තා වෙනවා. මම මේක හරියටම දන්නේ නැහැ. සමහර කාරණා කියලා තියෙනවා. ඒ හිටපු කාන්තාවන්ට අඩත්තේට්ටම් පවා සිද්ධ කරා කියලා. වා හිතලා බලන්න තමන් උපන් බිමේ ජීවිත තර්ජනයකට ලක් වෙලා අසරණ වෙලා තමන්ගේ පවුල් තමන් ආදරය කරපු රට තමන් දුක් මහන්සි වෙලා හදපු ගෙවල් දොරවල් හැම දෙම දාලා ඇවිල්ලා දරුමල්ලෝ එක්ක මහා මුහුද මැද්දේ මරුවා එක්ක දවස් සති ගණන් සටන් කරලා ගොඩමිවත් දැක්කහම කොළපාටට දිලිසි තියෙන මිනිසුන්ට හිතේන බලාපොරොත්තු ආසාව අනේ මිනිස්සු මේ ඉන්නේ මිනිස්සු මේ අය අපිව බේරගනි එහෙම කියලා හිතන් එන මිනිස්සුන්ව ගහලා ත්‍රස්තවාදීන් කරලා ඒ ගෑනු දරුවන්ට ඒ ගෑනු මිනිසුන්ට හිංසා කරලා එහෙම ඉතිහාසයක් අපිට තියෙනවා.
එහෙම ඉතිහාසයක් තියාගෙන ඉද්දී අපි එහෙම ඒ තරම් ජන සමූහයක් විදියට අපි ඉතාම හිංසාකාරී මිනිස්සු පිරිසක් පොඩි ආත්මාර්ථකාමී අපි විතරයි වගේ එකක් يعني අපි විතරයි හැබැයි බ්‍රූනෝ අපි අසරණ වෙනකොට අපි කෙලව ගන්නකොට අපේ පාලකයෝ අපිව හූරගෙන කරනකොට අපිට මෙහි බේස් ටික නැති වෙනකොට අපිට මෙහි කණ්ඩ ටික නැති වෙනකොට ලෝකයක් ලෑස්ති වෙලා ඉන්න ඕන මේ ලෝක ප්‍රජාවක් ලෑස්ති වෙලා ඉන්න ඕන ජාතියක් විදියට අපිව ආරක්ෂා කරන්න නැතවුන්ටත් බයිනෝ නැතවුන්ටත් බයිනෝ මුන් අපි වතෑරියායි හැබැයි අපි අපි ජාතියක් විදියට අපි ඉතාම හිංසාකාරී අවස්ථාවාදී මහාම මහා කියන්නේ තමන්ගේ වාසිය වෙනුවෙන් තමන්ගේ හොඳ වෙලාවට බ්‍රුණෝ කියන්නේ අපි 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 රටක් විදියට මාර විදියට කර්ම ගැන කතා කරනවා ශිෂ්ට සම්පන්න භාවය ගැන ලෝක ධර්මතාවය ගැන කතා කරනවා විශේෂයෙන්ම කර්මය ගැන විශේෂයෙන්ම කර්මය ගැන කතා කරනවානේ ඉතින් දැන් 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 හිතන්නක ලෝකෙත් ඔහොම කර්ම විශ්වාස කරා කියලා ලෝක මිනිස්සුත් කර්ම විශ්වාස කරා නම් ඔයා හිතන්න ගිය අවුරුද්දේ ඇමරිකා අපි දිහා බලනවා කණ්ඩ නැ බේත් නැ පාලකයෝ දූෂිතයි මැරිලා ගියද මොනවා කරන්නද කර්මය තමයි ඉතින් ඔයා හිතන්නකෝ ගිය අවුරුද්දේ කිව්වනම් අභිෂේක කවුද ඇමරිකාව ඇමරිකාව මහා කන්නට පෝර නැ පෝර නැ කර්මය තමයි ඉන්දියාව කිව්වනම් ඉන්දියාව කිව්වනම් ක්‍රෙඩිට් ලයින් එක දෙන්න විදියක් නැ බෙහෙත් නැ නේ කර්මය තමයි එහෙම කිව්වනම් බ්‍රූනෝ හැබැයි අපිට අපි 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 හැම වෙලාවෙම මිනිස්සු අපෙන් අපෙන් උදං බලාගෙන එන අපිව ඒ බලාගෙන මිනිස්සුන්ව සත්තු වගේ ගහලා අයින් කරපු විශේෂයෙන්ම මේකම තමයි මං හිතන්නේ රටේ මේ පහුගිය කාලෙම ජනමාර්ගික අර්බුද හැම එකකම අභිෂේක හැම තැනකම තියෙන්නේ මේ වගේ මං කියන්නේ අපේ කුහ කියන්නේ අපේ ඒක ඒකට අපි හැමෝම වග කියන්න ඕනේ හැමෝම අපි හැමෝම වග කියන්න ඕනේ මේ මේ අපි අපි කරුමේ කියලා ජස්ටිෆයි කරගත්තුවා මේ වෙනකොට මං කියන්නේ අපිටම නෑ මං කියන්නේ ඒකයි ඒ කියන්නේ පණ බේරගන්න තමන්ගේ දරු පැටවුන්ගේ පණ බේරගන්න මේ රටට ආපු රෝහින්යා සරණාගතිම මිනිසුන්ව ගල් ගහලා එළවපු අපි දැන් පණ ඉල්ලගෙන යුරෝපයට යන්න වීසා ඉල්ලනවනම් අම්මප මං කියන්නේ මේ කර්ම වගේ දේවල් මේකෙම තියෙන එක හොඳයි. එහෙම නැති වුණා නම් ඔය රටවල් අපිව බාරගන්නේ නැහැ බ්‍රෝ. අපි දිහා මේ දූපතේම මේක මේක හෙන ගහලා ගියත් කමන්නේ ඔකුන්ගේ කර්මනේ වගේ දේවල්. ඒ නිසා හොඳ වෙලාවට අපි අපේ රට ඇතුලේ තියෙන කර්මයේ ලෝක ධර්මයේ වගේ දේවල් මහා ප්‍රජාව ඇතුලේ ලෝක ප්‍රජාව ඇතුලේ තියෙන්නේ නැති එක. එහෙනම් අභිෂේක තද කතාවක් කරන්න දෙයක් නැහැ නේද? ඉතින් මේක අපි කොයි වෙලේ හරි කතා කරන්න ඕන. මං කියන්නේ ඉතින් අපිට අපේ ගැළවීම ගැන පොඩි පොඩි ව්‍යාජ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් අපි කර්ම විශ්වාස කරන මිනිස්සු නිසා. මිනිස්සු නේද?